සුබ දවසක් සියලු දෙනාටම මගේ නම සංජීව නිශාන්. ඉතින් අද අරන් ආවේ මැජික් හදදිවල් රූමනා වෙන සුපිරිම කාඩ් ටෙක්නික් දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ටෙක්නික් දෙක භාවිත කරන්න ස්ට්‍රීට් මැජික් එක, ඒ වගේම ස්ටේට් මැජික් එක ඔයා කැමති තැනක භාවිත කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ මම මේ දැන් කියලා දෙන ටෙක්නික් දෙක තවදුරටත් අලුත් කරලා ඔයාලගේ හැකියාවත් එක්ක නිර්මාණය කරන්න කියලා. ඒ වගේම තමයි මේ ටෙක්නික් දෙකෙන් එකක් මගේ යාළුවෝ කිහිප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඔන්න යාළුවාට මේ වීඩියෝ එක වටිවි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හොඳයි, පළවෙනි එක වෙන්නේ ෆෝල්ස් කට් එකක්. ඉතින් මේක ඔයාලා දන්නවා ගොඩක් දෙනෙක් ටූමනා වෙනවා මැජික් වලදී. ඉතින් එහෙනම් ඉස්සෙල්ලා මම ඔයාලට ඒක කරලා පෙන්නන්න. ඊට පස්සේ ඒක කරන විදිය පැහැදිලිව කියලා දෙන්න. හොඳයි, ඔයාලා දකින්න ඇති ෆෝල්ස් කට් එක සරල විදියට පෙවුනට ඔයාලට පුළුවන් මේක ඇඩ්වාන්ස් විදියට වෙනස් කරලා සුපිරියට මේ ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ අවස්ථාවේ ඔයාලට අයිඩියා එකක් දෙන්න ඕන නිසා මම මේ විදිහට රට කාඩ් එක පෙන්නන්නම්. කොයින් ඔෆ් ස්පේස් කාඩ් එක තියෙනවා, ඒ වගේම 2 ඔෆ් ක්ලබ් කාඩ් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ ඔයාලට කැමති අතක් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට කොටසක් කඩා ගන්නවා. ඊට පස්සේ මේ මහපැටැංගිල්ල මෙන්න මේ විදිහට දාලා මේ විදිහට කෑලි දෙකකට කඩා ගන්නවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ විදිහට එකක් අපි කඩා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කඩාගෙන මේ ඇඟිල්ලෙන් මේ විදිහට තව කොටසක් අපි උඩම කොටස කඩා ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට නැවතත් ඒක මේ විදිහට ඉස්සරහට අරන් ගිහිල්ලා මේ කොටස මේ විදිහට අතට දාලා එන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඒක වහනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කලාබර දෙක කාඩ් එකයි යට කොයින් කාඩ් එකයි ගන්නම තියෙනවා. ඉතින් මම තව පාරක් පෙන්නන්නම්. ඔයාලා දන්නවා ඉතින් දැන් අපි ඇඩ්වාන්ස් සීරීස් එක තමයි පටන් අරන් තින්නේ. ඒ නිසා මම දෙපාරකට වඩා පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාවේදී නැවතත් ඔයාලට පෙන්නන්න මේ විදිහට එක කොටසක් කඩනවා. මේ විදිහට මහපැටැංගිල්ල ඊට පස්සේ මේ විදිහට දාලා ඊට පස්සේ මෙතනින් කොටසක් කඩලා නැවතත් මේක ඉස්සරහට දාලා මේක මේ විදිහට අතට යවලා මේ විදිහට ගාන්න වහනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ගාන්නම තියෙනවා. ඉතින් කොහොම වුණත් මම තව පාරක් ඔයාලට පෙන්නන්න. මොකද මේක පොඩ්ඩක් වෙනස් විදිහට ඔයාලට පේනවා ඇත්තේ. ඉතින් ඒ නිසා මම තව පාරක් ඔයාලට ඒක පෙන්නන්නම්. මේ විදිහට අපි එක කොටසක් කඩනවා. ඊට පස්සේ මේ විදිහට කඩා ගන්නවා. ඔන්න ඊට පස්සේ තුනකට කැඩලා තියෙනවා. දැන් මේ කොටස නැවතත් තියලා මේක යටට මේ මෙවලා මේ විදිහට ක්ලෝස් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට පෙවුනට ඔයාලට පුළුවන් මේක තවත් කොටස් වලට කඩලා තුනකට හතරකට තව වැඩිපුර කඩලා ඔයාලට ඉදිරිපත් කරන්න. හරියට අපි ඇඩ්වාන්ස් වර්ම් එක කරනවා වගේ බේසික් වර්ම් එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඊට පස්සේ තමයි අපි එක කඩා ගන්න. ඉතින් එහෙනම් අපි බලමු අපේ යාළුවෝ ඉල්ලලා තිබුණු කාඩ් ස්පින් කරන ට්‍රික් එක කොහොමද කරන්න කියලා. හොඳයි, මම දෙවෙනි එක විදිහට තෝරගත්තේ කාඩ් ස්පින් එක. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා වගේම කරලා පෙන්නන්න. ඊට පස්සේ කරන විදිය පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් මම ඒකට නැවතත් මේ විදිහට උඩ තියෙන කාඩ් එක ලබා ගන්නවා. උඩ තියෙන කාඩ් එක 10 of spades. ඊට පස්සේ මම ඒක මේ විදිහට මැදට දානවා. ඉතින් මේ විදිහට දාලි වෙලා මම ඊට පස්සේ මෙන්න මේ විදිහට කට් එකක් දාලා වහ ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ස්නැප් එකක් දීලා නැවතත් කාඩ් එක උඩට ගන්නවා. ඉතින් කාඩ් ස්පින් එක කියන්නේ මම මේ දැන් කරපු එක. අරක මම ඔයාලට නිකන් අයිඩියා එකක් දුන්නේ කොහොමද මේක භාවිත කරන්නේ කියලා. ඉතින් ඔයාලට නැවතත් මම පෙන්නන්න මේ විදිහට. ඉතින් මේ කැමරා ඇන්ගල් එක තියෙන විදිහට තව උඩට කරන්න අමාරුයි ඔයාලට පේන්නේ නැති නිසා. නැත්තම් මේක මීට වඩා උඩට දාලා අල්ලන්න පුළුවන්. හොඳයි, මම දැන් කියලා දෙන්නම් ස්පින් එක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලට ඒකට පුළුවන් මේ විදිහට ඇඟිලි තුන භාවිත කරන්න. ඉතින් මැදැංගිල්ල මේ විදිහට, අනිත් දෙක පැක් එකේ මෙන්න මේ විදිහට තියාගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපිට ගාන්ඩ් එක අතට රැඳෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ මහපැටැංගිල්ල මේ විදිහේ කාඩ් පැක් එකේ කොනටම තියන්න. මේ විදිහට සයිඩ් එකට තියන්න. එහෙම තියලා අපි ටික දවසක් කරන්න ඕන මේ කාඩ් එක අපි ඉස්සරහට දාන්න ට්‍රයි කරන්න ඕන. ඉතින් ඒක ටික දවසක් අපි එහෙම දානකොට අපි ඇති මෙන්න මේ විදිහට එකපාරටම කාඩ් එකක් වයින්නවා. ඉතින් ඒ විදිහට එනකම් ඔයා ඒක පැට්‍රිස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇඟිලි තුන තියාගත්තා. මේ විදිහට තමයි ඉස්සරහට වෙන්නේ. ඉතින් ඔයා ටික දවසක් මේ විදිහට
මේ මහපට ඇඟිල්ල මේ කාඩ් එකක් මෙහෙම තල්ලු කරන්න තල්ලු කරන්න ඒ විදියට ගාන්න. එතකොට ඒක ඉස්සරහට එනවා. ඉතින් ඔන්න අවසානයේදී ඔයාලට පුළුවන් වෙනවා ගාන්නටම ඒක අල්ල ගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි ස්පින් එක කරන්නේ. මේක ඉතින් ඇඩ්වාන්ස් ටියුටෝරියල් නිසා මම වැඩිදුර ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලට මේක තේරුම් ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම තියෙන නිසා. ඉතින් ඒ වුණත් මම තව පාරක් ඔයාලට කියලා දෙන්නම්. මොකද මේක සමහර අය බිගිනර් කාඩ් ට්‍රික් කරන අයත් බලනවා ඇති. ඉතින් ඒ නිසා ඔයාලට සමහරට අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම තව පාරක් ඔයාලට ඒක පැහැදිලිව කියලා දෙන්නම්. තව දෙයක් මම කියන්නම්. ඩයිනමෝ ෂෆල් එක, රිෆල් ෆෑන් එක, ඒ වගේ දේවල් ඔයාලා ඉස්සෙල්ලම පුරුදු වුණා කියන්නේ මේ වගේ දේවල් කරන එක නම් එච්චර අමාරු දෙයක් නෙමෙයි. මොකද ඒවල මම කියලා දීලා තියෙනවා කොහොමද කාඩ් පැක් එක අතේ රඳවගන්නේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ කාඩ් පැක් එක මෙතනත් වෙන්නේ කාඩ් පැක් එක රඳවා ගැනීමක් කියලා. මොකද මේ අපි ඇඟිලි තුනෙන් මේක රඳවා ගැනීමේ හැකියාව තියෙනවා නම් තමයි අපිට කාඩ් එක ගන්න ස්පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි, මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම් මහපට ඇඟිල්ල වෙන කාර්යය මොකද්ද කියලා. මොකද මේ ඇඟිලි තුන මේ විදිහට තියන් ඉන්නකොට ඔයාලට මෙතන මොකද්ද වෙන්නේ කියලා පේන්නේ නැහැ. ඉතින් ඔයා කරන්න ඕනේ කාඩ් පැක් එක මේ විදිහට ඉස්සරහම කොනට මේ විදිහට මහපට ඇඟිල්ල තියාගන්න. මේ ඇඟිලි තුන තියාගත්තට පස්සේ ඊට පස්සේ ඔයා ප්‍රැක්ටිස් කරන්න කොහොමද මේ මහපට ඇඟිල්ලෙන් කාඩ් එක මේ විදිහට උඩට යවන්න. ඉතින් එහෙම යවන්න ගත්තට පස්සේ ඔයාලට එකපාරට මේක කරගන්න බැරි වෙයි. නමුත් උත්සාහය අතාරින්න එපා. ඔයා කොහොම හරි කාඩ් එකක් උඩටම මිසි කරන්න උත්සාහ කරන්න. භාගයක් වැටෙන්න පුළුවන්, ගණන් ගන්න එපා. නැවතත් ඒ කාඩ් ටික අරගෙන ඔයා බැටරිස් කරන්න. ඔන්න ඊට පස්සේ මම ඔයාලට දැන් පෙන්නන්න මේ ඇඟිලි තුන තියාගත්තට පස්සේ තියෙන විදිය. ඊට පස්සේ මේ විදිහට අපිට තියෙනවා මහපට ඇඟිල්ල දැන් අපි අවශ්‍ය ස්ථානයට ගාන්නටම ගෙනියනවා. ඉතින් එහෙම ගෙනිලා කලින් කරා වගේම කාඩ් එකක් කොහොම හරි එන්න මේ විදිහට ස්පින් කරන්න උත්සාහ කරන්න. ඉතින් මේක ටික කාලයක් කරනකොට ඇත්තටම ඔයාලට ගානට කාඩ් එක ස්පින් වෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක මහන්සිලා පුරුදු වුණා කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් වටිනවා. ඔයාලට පුළුවන් ස්ටේජ් මැජික් එකක, ඒ වගේම ස්ට්‍රීට් මැජික් එකක, ඒ වගේම කැම්ති තැනක ඉදිරිපත් කරලා කට්ටිය පුදුම කරන්න. ඒ වගේම තමයි මම ෆුල් ස්පින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකක ගේන්න පොරොන්දු වෙන්නම් ඔයාලට. මොකද මේ තියෙන තත්ත්වයන් මට දැන් පෙන්වන්න විදියක් නැහැ. ඔයාලා දකින්න ඇති කැමරාවට ඒක පේන විදිය. ඉතින් මම පොරොන්දු වෙනවා ඔයාලට ෆුල් වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඒ වගේම තමයි තව අලුත් ඇඩ්වාන්ස් ට්‍රික්ස් මම අරන් එන්නම් ඉදිරියේදී. ඉතින් මේ ටෙක්නික් ගොඩක් වටිනවා. ඉතින් මේවා දැනගෙන හිටියොත් තමයි ඔයාලට ඉදිරි වීඩියෝස් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්නේ. ඉතින් එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. මම සංජය නිෂා, ඔයාලට සුභම සුභ දවසක්.